මගේ channel එකත් එක්ක කාලයක් තිස්සේ රැඳිලා ඉන්න ඔයාලා ඉල්ලපු දෙයක් තමයි color pencils නැත්නම් පාට පැන්සල් කියන්නේ. ඉතින් අද මම අරගෙන ආවේ ඒ වගේ පාට පැන්සල් විශේෂයක්. मेन मे कोली पाट पेंसल ब्रांड विस्तर इतना मे पाट पेंसल ब्रांड डीटेल विस्तर बलागन पुलवांग वेव के लिए अद मम्मी करना वीडियो के थिंक दिगट मर इन मगे वीडियो कहमोट मे पाट पेंसल मोनवा महारी गेटलवाक तीयन मनाट इक विसंदगा पुलवांग वेवी मगे वीडियो तीयन डीटेल पावित करला इतनी मेदन मुलिम की अना मे पाट पेंसल मेक बजट रेंज के आना पाट पेंसल सैटे का इतनाट मे कोली ब्रांड को मिलदी गन पुलवांग गुणसेन पोत मधुरे थिंग मट गुणसेन के मेकट स्पॉन्सर कर मेकनाट वाला मेक होयागन पुलवांगना तमए मम्मी की गुडक लावट दंतीन अरंजील हटीट मेके स्टोक्स गुडक गुणसेन बुक शॉप्स होयागन मारो इतिंग होयालट पुलवा पोडक රටවටේ මෙවිදලා එකක් දෙකක් හොයාගන්න. අද මම මේ ඔයාලට ගෙනලා දෙන කලර්ස් 48ක පාට පැන්සල් පෙට්ටියක්. මේක මට එව්වේ උදේනීල් අයියා මගේ හොඳ මිත්‍රයෙක් Facebook සමාජ මාධ්‍ය ජාලාව හරහා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒකෙන් මුණ ගැහිච්ච මගේ හොඳ මිත්‍රයෙක් තමයි මේක ඔයාලට රිවيو කරන්න කියලා එව්වේ. උදේනීල් අයියට තැන්කියු. මට මේක එව්වට කුරිය ගාස්තුත් ගෙවලා. හරිද? ඊට පස්සේ ද මේක ගත්තොත් අපිට මේ පාට පැන්සල් පෙට්ටිය ගත්තොත් දැක්කම මුලින්ම දැක්කම පොඩි ළමයින්ට फील मोन वगे मेक कड़दास मोन विधियाट बोक्स ब्रांड पाट पेंसल करट कर्र तीन पाट पेंसल पाट पेंसल आर्टिस्ट पास मट ए पाविच पोड मिला स्टूडेंट ग्रेड मेके सन किसी वर्ण जापानीज ब्रांड ग्रेफाइट पेंसिल ग्रेफाइट पेंसिल वर्क्स आसना मेन मेतनी मैं कार्ड दालती अना गेल्ला पुलवांग ग्रेफाइट पेंसिल मम्मगर वीडियो गेल बला पास मट की अन्न दोली निष्पादने कर लेने का आई थिंक ए पेंसल वाले हटिएटना एक थाईलैंड मेड कर लेने हेबाई लेड मतदा को जपैन वाले इतनी मेघ मम हितानेट मत वेडे सिद्ध थाईलैंड विनते कोहोम उना मेक हाई क्वालिटी पेंसिल दिएट आप चीपनाट हाई क्वालिटी पेंसिल दिएट आप पाविच कर पुलवा मंगाला दाना मेक पाविच कर चित्रा दिन आप दुशान मल्लिगे आर्टिस्ट के दुशान मल्लिगे चित्र दालती अन्ना बला मे पे दुशान मल्लि कोलीन पेंसल पाविच कर लिचित्र इवागेम तमाय या
පාවිච්චි කරලා තියෙන එයා කොලින් පැන්සල් ඒ වගේම වෝටර් කලර් පාවිච්චි කරලා මික්ස් මීඩියම් වලට ඇඳ විදියට ඇඳපු චිත්‍රයකුත් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් ওই විදියට තමයි දැන් දුෂාන් මල්ලි චිත්‍ර ඇඳලා තියෙන්නේ. මෙන්න මේ කොලින් සෙට් එක පාවිච්චි කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නේ දුෂාන් මල්ලි සම්පූර්ණ මේක ඇඳලා තියෙන කොලින් පාවිච්චි කරලා. ඉතින් ඉතින් ආටිස්ට් කෙනෙක්ට මම හැම වෙලේම කියනවා බාලබඩු කියලා එකක් නැහැ. එයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි තාම මේකේ ඩියුරබිලිටි ටෙස්ට් එකක් කරලා නැහැ. කොච්චර කාලයක් මේකේ කලර් එක පවතිනවද කියලා. අපි ටෙස්ට් එකක් කරලා බලමු වෙලාවක මේකට කොච්චර කාලයක් මේ කලර් එක තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් චිත්‍රයක් ඇඳලා අපිට කාලයක් බලාගෙන ඉන්න වෙනවා මේකේ වෙනස්කම මොන වගේද කියලා බලන්න. ඊට පස්සේ මේක අපිට බලා ගන්න පුළුවන් පිටිපැත්තේ ජපාන් ටෙක්නික් කියලා නම් ගහලා තියෙනවා මේකේ. හැබැයි ජපාන් අකුරු ටිකක් තමයි ඔක්කොම තියෙන්නේ. මේ පැන්සල උල් කරද්දී තියෙන ෆීල් එක ගත්තොත් මේක ගොඩක් බටරි විදියට උල් වෙනවා. ඒ කියන්නේ පැන්සලේ ලීය ජැකට් එක ගොඩාක් හයිය නැහැ. ඔය ගොඩක් වෙලාවට අපි පැන්සල උල් කරද්දී පැන්සලේ ජැකට් එක හයිය නිසා තමයි තුඩ කැඩෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මට මේ පැන්සලත් එක්ක කිසිම වෙලාවක ආවේ නැහැ. ඒ නිසා බය නැතුව කියන්න පුළුවන් හොඳට උල් කරන්න පුළුවන් තුඩ කැඩෙන්නේ නැති පාට පැන්සලක් තමයි මේ කොලින් පාට පැන්සල. ඉතින් ඔයාලට මේ කොලින් මේ විදියට නැතුව සම්පූර්ණ දිග පැන්සල් විදියට පාවිච්චි කරන්න පුළුවන්. උදේ අයියට හොයාගන්න බැරුව තමයි මට මේක මේ විදියට එවලා තිබුණේ. දිග පැන්සල් නැතුව එක පැන්සලේ පැති දෙකක පාට දෙකක් තියෙන පැන්සල්. වර්නින් එකක් දාලා තියෙන මෙන්න මේ විදියට please use under supervision of adult කියලා. ඒ කියන්නේ පොඩි ළමයි පාවිච්චි කරනවා නම් මේක දෙමව්පියන්ගේ නැත්නම් වැඩිහිටියෙක්ගේ උපදෙස් අරගෙන පාවිච්චි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මේක non toxic කියලා ගාල දෙනවා. විෂ ද්‍රව්‍ය නැහැ කියලා. ඒ වුණාට අපි දන්නේ නැහනේ. පොඩි දරුවෙක්ට මේක ගිලෙන්න පුළුවන්, කටේ දාන්න පුළුවන්, තුඩ කැඩිලා ගිලෙන්න පුළුවන්, එතනින් අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති ඒ විදියට දාලා තියෙන්නේ. කොහොම වුණත් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම දැන් මම දාන්නම් ඔයාලට ලංකාවේ ඉන්න කැරිකචර් ආටිස්ට් කෙනෙක්ගේ චිත්‍ර ටිකක්. අපි නම් කියන්නේ ආදරේට ඉනේජ් අයිය කියලා. ඉතින් ඉනේජ් අයියාගේ චිත්‍ර ටිකක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. මේව හැබැයි 100%ක් කොලින් වලින් ඇඳපුවා නෙමෙයි. හැබැයි වැඩි හරියක් කොලින් පාවිච්චි කරලා ඇඳපු චිත්‍ර ටිකක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේකෙනුත් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් හොඳ මට්ටමේ දැන් ආටිස්ලා කොහොමද මේ කොලින් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේ ඉස්සරලා මම දුෂාන් මල්ලිගේ චිත්‍ර ටිකක් දැම්මා. දැන් ඔයාලට මම දාලා තියෙන්නේ ඉනේජ් අයියාගේ චිත්‍ර ටිකක්. ඉතින් ඉනේජ් අයියාගේ චිත්‍ර ටික දැක්කට පස්සේ ඔයාට තේරුම් ගන්න පුළුවන් මොන විදියටද මේ ප්‍රොඩක්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ගොඩක් හොඳ වැඩක් කරන්න පුළුවන්. මම මීට කලින් විවිධාකාරයේ ස්ටුඩන්ට්ස් ග්‍රේඩ් පාට පැන්සල් පාවිච්චි කරලා තියෙනවා. ඒත් එක්ක ගත්තාම මේක මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක තියෙන ගොඩාක්ම හොඳ පාට පැන්සල් සෙට් එකක්. ඉතින් මම වැඩිපුර වැඩ කරපු නැති නිසා තමයි ඔයාලට තවත් ආටිස්ට්ලා දෙන්නෙක්ගේ චිත්‍ර මෙතෙන්ට ගෙනල්ලා පෙන්නුවේ. ඉතින් මම හිතනවා දැනට ඔයා පොඩි අදහසක් ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකේ ඉතුරු ටිකට. ඒ කියන්නේ අපි මේක ටෙස්ට් කරලා බලමු මොන විදියටද වැඩ කරන්නේ කියලා. හොඳයි, එහෙනම් අපි අද කරන්න හදන කොලින් පාට පැන්සල් ටික ටෙස්ට් කරලා බලන්නනේ. එහෙනම් අපි ඉක්මනටම මේ පාට පැන්සල් ටික ටෙස්ට් කරලා බලමු. ඉතින් ඔයාලට මුලින්ම මම මගේ වීඩියෝ එක ඇතුළේදී කිව්වා මේකට නියෝන් කලර්ස් කියලා සෙට් එකක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු මේ නියෝන් කලර්ස් කියන්නේ මොන වගේ පැන්සල් සෙට් එකක්ද කියලා. ඇත්තටම මෙතන නියෝන් කලර්ස් කියලා කියන පැන්සල් තුනක්. ඒ කියන්නේ පාට හයක් අපිට හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදියට. නියෝන් කලර්ස් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. කළු පාට ස්ට්‍රැප් එකක් ලකුණු කරලා තියෙනවා පැන්සල වටේට, හරියටම පැන්සල් දෙක බෙදෙන තැනින්. ඒ වගේම තමයි නියෝන් කියලා සිල්වර් print එකකුත් මේ විදියට බලා ගන්න පුළුවන් හැම පැන්සලකම. නියෝන් කලර්ස් දිහා බැලුවම ඇත්තටම මේක අර ඇහැ කඩාගෙන යන පාටක් අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ මගේ ගාව තියෙන්නේ තැඹිලි පාට. හරියට නිකන් highlight pen එකක් පාවිච්චි කරනවා වගේ පාටක් අපිට බලා ගන්න පුළුවන් නියෝන් කලර්ස් වලින්. මේ විදියට ඉතින් මේ පැන්සල් ගැන කතා කරනකොට මේ හොඳට ගෑවෙනවා, වෙන පැන්සල් වගේ නෙමෙයි. ඉතින් මම අද මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ කෙන්ට් පේපර් එක. දැන් මේ තිබුණේ තැඹිලි පාට, මේ තියෙන කොළ පාට නියෝන් කලර් එක. අර ගොඩක් වෙලාවට ඔයාලා ග්‍රැෆික් ආර්ට් වලදී දැකලා ඇති නිකන් ලයිට් එකක් වගේ අඳිනවා කණාමැදිරියගේ
එළිය වගේ දේවල් අඳින්නේ මෙන්න මේ කලර්ස් වලින් මේවා ඇත්තටම pigment rich colors තව කොළ පාටක් මේකත් neon color එකක් මේ විදිහට ඉතින් අපිට බලා ගන්න පුළුවන් කලර් එක මොන වගේද කියලා මේ තියෙන රෝස පාටක් දම් පාටට හුරු රෝස පාටක් තියෙන්නේ නියොන් කලර්ස් විදිහට තමයි මේකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කහ පාට හොඳට පේනවා මේ කොලින් කලර් පෙන්සිල් සෙට් එකේ පෙන්සල් තමයි මම මේ ඔයාලට අරන් පෙන්නන්නේ නියොන් කලර්ස් මේකේ තියෙන රෝස පාට පෙන්සල් ගොඩක් සොෆ්ට් ඒ නිසා තුඩ කැඩෙන්න බලනවා ඒ රෝස පාට කහ පාටත් එක්ක එකතු කරලා උඩ තියෙන තැඹිලි පාට වගේ කලර් එකක් හදා ගන්නත් පුළුවන් දැන් අපි බලුවේ නියොන් කලර්ස් නේ ඉතින් මේ කලර් සෙට් එක ගොඩක් අපූර්වට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ කලර් සෙට් එකක් කියලා මම මුලින්ම කිව්වනේ ඉතින් මේකේ අර වෙන පාට පැන්සල් වල වගේ අඩුවෙන් පාඩුවෙන් ගෑවෙන ස්වභාවයක් නැහැ හොඳට වර්ණ කිරීම අපිට කරන්න පුළුවන් අපිට ක්‍රොස් හැචින් හැචින් වගේ දෙයක් උනත් කරන්න පුළුවන් කලර් පෙන්සිල් එකක් තමයි මේ ඉතින් කලර්ස් ගොඩාක් තියෙනවා මෙතන කලර්ස් 48ක් විතර තියෙනවා ඉතින් ඔයාට මම පෙන්නන්නම් කලර්ස් දෙකක් බ්ලෙන්ඩ් කරලා මොන විදියටද මේකේ බ්ලෙන්ඩින් කේපබිලිටි එක තියෙන්නේ කියලා අපි කළු සුදු වර්ණ දෙක බ්ලෙන්ඩ් කරලා බලමු ඉස්සර වෙලාම මේ තියෙන කළු පාට මට අතට දැනෙන විදිහට නම් මේක වැක්ස් බේස් පෙන්සිල් එකක් මේ තියෙන සුදු පාට ඉතින් ඔයාලට පේනවා ඇති කෙන්ට් එකේ තියෙන අර ඩල් කලර් එකත් මැකිලා යන විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කලර් එක මාරම රීච් මේ සුදු පාට නැත්නම් වයිට් කලර් එක මාරම රීච් ඉතින් ඔයාලට අපේ කෙන්ට් පේපර් එකේ තියෙනවනේ පොඩි ඕෆ් වයිට් එකක් ඒ ඕෆ් වයිට් එක මෙකල යන විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි අපිට බ්ලෙන්ඩ් වෙන්නේ. කෙන් পেපර් එක ගත්තොත් සාමාන්‍ය දුරකට රෆ් পেපර් එකක් ඒ නිසා බ්ලෙන්ඩ් කරගනිද්දි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් මෙතෙන්දි මම මේ ඔයාලට පෙන්නන්නේ කෙන් পেපර් එක. ඒ කියන්නේ සාමාන්‍ය වයිට් පැත්තට තියෙන পেපර් එකක්. ඉතින් අපි ඊළඟට බලමු තව ටිකකින් ටෝන් পেපර් එකක්. නැත්නම් යම්කිසි ටෝන් එකක් තියෙන পেපර් එකක මේක කොහොමද වැඩ කරන්නේ කියලා. අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න තව ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදරක මේ වගේ පෙට්‍රෝලියම් ජෙල් එකක් මොකක් හරි තියෙනවනම්, කියන්නේ මේ හැමට ගන්න පෙට්‍රෝලියම් ජෙල් එකක් තියෙනවනම් මේකෙන් අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයට කියනවා මේ වැස්ලින් කියලා. මේ වගේ එකකින් උනත් අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මේ විදියට මම පොඩ්ඩක් මෙන්න මේ වටේ තියෙන ටිකක් තමයි ගන්නෙ. නැත්නම් මේක වැඩි වුණොත් වැඩේ සවුත්තු වෙනවා. මේ විදියට අරගෙන අපිට බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. බේබි ඔයිල් වලිනුත් මම අහලා තියෙනවා මේකේ කලර්ස් බ්ලෙන්ඩ් කරන්න පුළුවන් කියලා. මම මේ අපේ ගෙදර තිබිච්ච पेट्रोलियम जेल करगन मन टेस्ट कर बलवा पुलवा अंदे अतम एक त्वेडे करगा पुलवा पौदलिक मम नाम मेनमे ब्लेंड करेटर अलमा कैमेत दक्वा नैन है मगे कैमेती है क्रॉस हेचिंग सह हेचिंग की मेथड सोल्ट थिंक एवं तपिट लसन लसन वेड करगा पुलवा अभी बलम कलर्स देखा कोहोमदे क्रॉस हेचिंग वोलिंग सह हेचिंग वोलिंग मेके ब्लेंड की
සුමට හැච් කරනවා මේ විදියට පුළුවන් අපිට හැච් කරගන්න ළඟ ළඟ හැච් කරන්න පුළුවන් ඉතින් මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් කඩදාසියේ තියෙන සුදු වර්ණයත් ලස්සනට පාවිච්චි කරන්න अभी मेक डाक करना नील वर्ण पावित करो नील पाट प्रभेद गणना कपिट मे कला बोक्स के बलागन पुलवा මේ විදියට අපිට හැච් කරන්න පුළුවන් හැච් කරලා මේකේ ඩාක් වැලියුස් එම හදන්න පුළුවන් අපි බලමු මේකේ සුදු වර්ණය මොන විදියට ගමන් කරයිද කියලා මේ වගේ පෙනුමක් තමයි සුදු වර්ණය සාමාන්‍යයෙන් අපිට ඇඳපු එකක් උඩ ඇඳම ඇඳ ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ වැලියු එකකට තමයි යන්න පුළුවන් ඊට එහා යන්න බෑ බ්ලෙන්ඩ් වෙවි එතන අමුතු වෙනවා ඒ නිසා අපි දැනගන්න ඕන දැන් මේ වගේ තැනක සුදු වර්ණය වගේ දානකොට කොහොමද දාන්නේ කියලා අපිට පුළුවන් එතන සර්ෆේස් එක හූර ලයින් කරන්න ඊට පස්සේ සුදු ට්‍රයි කරන්න ඊට වඩා බ්‍රයිට් නේද දැන් ආයෙත් හූරන්න වෙනවා අපිට ඒ මත නැවතත් සුදු පාවිච්චි කරලා අපිට එන තරමට මූණ දෙන්න පුළුවන් එහෙනම් අපි පොඩි ඔබ්ජෙක්ට් එකක් ඇඳලා බලමු මොන විදියටද මේකේ අඳින්න පුළුවන් කියලා अभी पोड पोड़ पाटक तीन कड़ दाचे वेडकर बलम पाटक तीन कड़ दाचे वेडकर अट वैट पावचर पुलवांग थिंक वाट बला पुलवांग वैट मनोगे दिखेला मिटी याम किसी टोन का तीन कड़दास मम्मी तीन पावित रही මෙන්න මේ විදියට අපිට ටෝන් পেපර් එකක් වගේ එකක පාවිච්චි කරන්න පුළුවන් මේ පැන්සල කිසිම ගැටලුවකින් තොරව. එතකොට අපි දැනගන්න ඕන මේ ටෝන් එකට ඇඩැප්ට් වෙන්න ඒ ටෝන් එක තෝර ගන්න ඕන අපි. ඉතින් මේ කොලින් පැන්සල් මිල අඩු වුණාට ගොඩාක් ලොකු වැඩ කරන්න පුළුවන්. ඉතින් මම මේ පාට පැන්සල් එක එච්චර වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒත් මටත් පුළුවන් වුණා මේකේ යම් තාක් මට්ටමකට වැඩක් කරන්න. අපි ඉස්සරහට බලමු මේ වගේ තව
මැටීරියල්ස් ලංකාව ඇතුලේ ගන්න තියනවද කියලා. එහෙනම් අපි ආයෙත් යමු අපේ ස්ටුඩියෝ එකට. දැන් ඔයාලා දකින්න තියනේ මොන විදියටද කොලින් පාට පැන්සල් සෙට් එක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මේක මිලදී ගන්න මිලදීගෙන try කරලා බලන්න. පුළුවන් නම් හොයා ගන්න. ගුණසේන සමාගම දෙයිනේ කියලා ගෙනල්ලා තිබුණොත් ඔයාට මේක ගන්න පුළුවන්. දැනට ලංකාවේ ගොඩ දුරට ආනයන කටයුතු සිද්ධ වෙන්නේ නැති නිසා කියන්න බෑ. හැබැයි තියෙන එකක් තමයි ඔයාලට හොයා ගන්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මේ පැන්සල් සෙට් එක ඇත්තටම හොඳ පැන්සල් සෙට් එකක්. ඉස්කෝලේ යන ළමයින්ට වුණත් තමන්ගේ සිතියන් අධ්‍යයන කටයුතු ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් මොකද පාසලේදී අපිට චිත්‍ර විෂය සඳහා පාට පැන්සල් කියන මාධ්‍ය භාවිතා කරන්න ඉඩ දීලා නැහැ. දුකට කාරණයක් ඇයි දන්නේ නැහැ හේතුව. ඒ නිසා සිතියම් අධ්‍යයනය වගේ කටයුතු වලට ඔය එක එක පාට පැන්සල් පාවිච්චි කරන්න නැතුව මේ වගේ හොඳ පාට පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක ඇස් දෙකටත් හොඳට පේනවා ඕනම කඩදාසියක හොඳම විදියට ඇඳෙනවා මේක. ගොඩක් පාට පැන්සල් අපි දැකලා තියෙන දේ තමයි බ්‍රයිට් කලර්ස් නැහැ. ඉටිටි වගේ තියෙනවා. ඇඳෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න මේකේ නැහැ. මේක හොඳ බටර් ෆීල් එකකින් හොඳට ඇඳෙනවා. ඒ නිසා ඉස්කෝලේ යන ළමයට වුණත් මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන් જાතියේ පාට පැන්සලක් කියන එක මතක තියාගන්න. ඉතින් ඔයා මෙච්චරලා මාත් එක්ක මේ channel එක ඇතුලේ එකතු වෙලා विस्तर सब्सक्राइब कर सब्सक्राइब कर बेल नोटिफिकेशन ओल दिन इतोट मम वीडियो दापू मैं बलगा दंट मगे चैनल के अतुले एक चित्र विषय विविधाकार शास्त्रीय संबंध सह विविधाकार मीडियम संबंध धन मगेन वीडियो गोडकर वीडियो बला मगे चैनल पेज चैनल सर्च सर्च वारे सर्च कलाकार जनित वीरवर्ण सर्च कर क्रम दिखे मगे चाने सर्च कर सर्च कर बला चाने के तीन गुडा वीडियो तीन चाने वोट रिटेड वीडियो का खोयागन बेरीवे नया कवधारी पाट पास चूस के लिए कोलीन से चूस के लिए फील तीयनवना पल कमेंट सैक्न कमेंट कदाट धन मे कोलीन से संबंध इवागे मत मई पाट पास तब इश्वर हट मम तब पाट पास विशेष कीपिया वाला रिव्यू को रहा बलापुर अतीवा दिग्ट इन किलवागेमत विशेष निवेदन अद्दीन के मम मम्मी दवा बिगिनर्स ड्रोविंग बेसीक्स पील बंद क्लास इकट्ठा वाले संबंध विन पुलवा संबंध में कमेना बेसीक्स इगन गमेतना वाले संबंध विन पुलवाद ड्रोविंग बेसीक्स की अने ड्रोविंग ड्रोविंग अभी चित्रकला चित्र अंदीन ओन कर मूलिक धन पद्धति इतनी मूलिक हर धन तो सेल्फ स्टडी करने के उदय भाई ओया गुडकलावट एक जातीय चीट देवल वर्ट ना बुरु देवा पुलवा इवागे देवा मिथिल हर विधियाट चित्रकला इगन गना हर विधियाट दयागन गगन गन ओण विधियाट दयागन गन आसावे इगन गन आराधना कर क्लास එකතුවෙන්න ඕන කට්ටේ අතරම ගොඩක්ම චිත්‍රවලට ආදරය කරන චිත්‍ර ඉගෙන ගන්න අවශ්‍ය පිරිසක් විතරයි මට මගේ ක්ලාස් එක ඇතුළට ඕන වෙලා තියෙන්නේ ඒ නිසා ඔයාට පුළුවන් මගේ ක්ලාස් එකට එන්න ඒ ගැන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා කොහොමද සම්බන්ධ වෙන්නේ සහ කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියලා ඉතින් මේ වීඩියෝ එක ඇතුළෙන් ඔයා මේ කොලින් පැන්සල් ගැන ගොඩක් විස්තර දැනගන්න ඇති කියලා මම හිතනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු එතකන් ආයුබෝවන් මම ජනිත්